ආයුබෝවන් කාලීන පුවත් වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම විශ්මි නිම්ෂිකා මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත වත්කමක් නැති නෝ වත්කම් රුපියල් බිලියන 7120ක් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 252ක හිඟයක් තැලසීමියා ඖෂධත් ඒ අතර එක්සත් ජාතික පක්ෂ මැතිවරණ සටන ඊයේ කුලියාපිටියෙන් ආරම්භ කෙරුණා. ඒ එම පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනුයි. ජනාධිපති දුරයට පත්වීමෙන් පසුව ඔහු සහභාගී වන එක්සත් ජාතික පක්ෂ පළමු මහජන රැලිය මෙයයි. එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය මැතිවරණ සටන කුලියාපිටියෙන් අද ආරම්භ කළා. සැබෑව යන තේමාව මුල් කරගනිමින් මෙම රැලිය පැවැත්තුනේ කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේදී. එක්සත් ජාතික පක්ෂය සිය මැතිවරණ සටන ආරම්භමින් පැවැත් වූ පළමු රැලිය මෙයයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය දොරේට පත්වීමෙන් පසුව සහභාගී වූ ප්‍රථම එක්සත් ජාතික පක්ෂ මහජන රැලිය මෙය බවයි එජාපය පවසන්නේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් මේ අවස්ථාවට සම්ප්‍රාප්ත වනවා. දූරදර්ශී නායකයෙකු ලෙසින් විවිධ ක්ෂේත්‍රයන්වල පවතින අර්ථවාදී ප්‍රවේශයකට සැබෑ ප්‍රවේශයකට සැබෑවේ ප්‍රවේශයකට ළඟා කරන්නට මෙම මහජන රැලිය සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහලේකම් පාලිත රංගබණ්ඩාර ජාතික සංවිධායක සාගල රත්නායක කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක අමාත්‍යවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනුෂ්‍ය නානායකාර මෙන්ම සබරගම පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවීන් දිසානායක ඇතුළු නියෝජිතින් රැසක් එක්ව සිටියා. ඔබෙත් මගෙත් මේ රටේ දෙකෝටි 20 ලක්ෂයක් වෙච්ච ජනතාවගේ අනාගත ඉරණම පිළිබඳව දැවැන්ත භයංකාර තත්ත්වයක් තිබුණේ. රටේ නීති ක්‍රියාත්මක නොවනකොට රටේ අනීතිය ක්‍රියාත්මක වෙනකොට මංකොල්ල කාර්යයන්ට මං පහරන්නන්ට මේ රටේ බලය අතර ගන්නට පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා තිබුණා. අන්නේ බිහිසුණු තත්ත්වෙදි තමයි තමන්ගේ දේපලත් අහිමි කර ගනිමින් වත්මන් ජනාධිපති ඔබේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔබ සියලු දෙනාගේ වගකීමේ බාරගත්තේ කියන එක අපි ගෞරවයෙන් මතක් කරන්නට ඕ. මේ තනි අලියා කොහොමද මේ වෙනස කරන්න පුළුවන් වුණේ? පාර්ලිමේන්තුවේ සහයෝගය තුලින් එදා හැමදෙනාම පැනලා යනකොට මේ පුද්ගලයා තනියෙන් ඒ අභියෝගේ බාරගත්තා. අද මාස 22කට පස්සේ එදා බෑ කියපු අය කරණම් ගහනවා. ජනාධිපතිවරයා ටයිකෝට් අඳගෙන ඉවර වෙලා දැන් පණ්ඩිත කතා කියන්න හදනවා. මේක තමයි සැබෑ තත්වය. මිහිදී ජනාධිපතිවරයා පැමිණ සිටි පිරිස අමතනු ලැබුවා. අමාරු කාලෙක ඔබ සියලු දෙනාම මට සහයෝගය දුන්නා. ඒ අමාරු කාලේ අවසන් වෙනකොට ඉදිරියට යන්න ජාතික එකඟත්වයක් තියෙන්න ඕන කාලෙක අද මට ඔබ සියලු දෙනාම අමතන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඔබ මෙතෙන්ට එන්නේ මගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න නෙමෙයි. ඔබ මෙතෙන්ට එන්නේ ඔබේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න. අපි ආණ්ඩුව බාරගත්තද්දී ජනාධිපති හැටියට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ මේ තත්ත්වයටත් එයි කියලා. අද අපි බංකොලොත්භාවයෙන් පිටවෙන්ට ඉන්නේ. හුඟක් අය හිතුව අවුරුදු 5ක් යයි කියලා. දැන් IMF සංවිධානය ඇවිල්ලා තියෙනවා. එයා එක්ක සාකච්ඡා කරනවා. අපි නායකත්වයයි සාකච්ඡා කරනවා. එහෙනම් පළවෙනි ගිවිසුම අපි මැයි ජූනි මාසේ අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි නිල වශයෙන් නායකත්ව රටවල් එක්ක. එතනින් අපි ඉදිරියට යමු. එක පැත්තකින් අමාරු වුණාට අනිත් පැත්තේ සහන දෙනේවා විප්ලවයක් ඇති කරනවා. මෙන්න මෙහෙම 70 වසරෙම අපි විශාල විප්ලවයක් ඇති කරලා තියෙනවා. මේ රටේ අල්ලස් දූෂණ සඳහා කොමිෂමක් ඇති කරා. මං කිසි වෙලාවක එක්කෙනෙක්ටවත් අත ගැහුවේ නැහැ. වැරදිකාරයා නම් නඩු දාන්න. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. මං ගිහින් හැම එක්කෙනාගේම ඉල්ලුවා සහයෝගයත් ඒගොල්ලොත් ඉල්ලුවා. මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කතා කරලා කිව්වා දැන් මේක වේරගෙන අපි යන්න ඕනේ. මං ඒකයි මේක බාර ගන්න ඉන්නේ. එයා මට කිව්වා රනිල් IMF එක කතා කරන්න පුළුවන් ඔයාට විතරයි. ඉතින් අපිට අනික් අපිට මේ වෙලාවට නැහැ නේ අපේ පැයක බාර අරගෙන කරන්න. අපේ ওই മന്ത്രി සහයෝගය දෙනවා කියලා කිව්වා. ඒගොල්ලොත් ගිහින් ඇහුවා මහින්ද රාජපක්ෂට. උදව් කරන්න කිව්වා. ඔයාට හිරියරයක් කරන්න නැහැ කිව්වා. ගිහින් මහින්ද රාජපක්ෂලව තමන්ගේ පක්ෂේ සහයෝගය දෙන්න කියලා දලස් අලාපෙරෝ මැතිතුමාටයි සජිත් ප්‍රේමදාස මැතිතුමාට
අද මහින්ද රාජපක්ෂ හොඳ නෑ කියන අය එදා මල් බට්ටි අරගෙන ගියේ. මම නිකන් ටෙලිෆෝන් එකෙන් කතා කරේ. දැන් කොහොමයි මොකද්ද මේ කරන සෙල්ලම? එදා ගිහින් මහින්ද රාජපක්ෂ හොඳයි. සුදුම සුදුයි. ඡන්ද දෙනවනම්. ඉතින් ඔය බොරුව කරන්න එපා කියලා මම සජබෙට කියනවා. අපි මේ රට මේ ණයබරෙන් බේරගමු. ඒකට අපි එකතු වෙලා වැඩ කරමු කියලා ප්‍රකාශ කරමින් රුපියල් බිලියන 7120ක රාජ්‍ය ආයෝජන ගිණුම්ගත කර නැති බව ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක් පෙන්වා දෙනවා. වසර 17ක සිට මේ රාජ්‍ය ආයෝජන ගිණුම්ගත කර නැතිවීම මවිතයට කරුණක්. රජයකට ප්‍රධාන වියදම් වර්ග දෙකක් තිබෙනවා. එකක් පාරිභෝජන වියදම්, දෙවැනි එක ආයෝජන වියදම්. පාරිභෝජන වියදම් වලට දල උදාහරණයක් ලෙස රාජ්‍ය ආයතන වලට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය දැක්විය හැකි. ඒවා භාවිත වන නිසා එහි අවසානයේ ඉතිරි වන්නේ හිස්පෑන්, ටයිප් කළ සුදුකොළ, යැවු ලිපි ආදී දේවලුයි. එහෙත් ආයෝජන වියදම් යනු යම්කිසි ප්‍රතිලාභ අත්වන කාර්යක් සඳහා වෙන් කරන මුදලුයි. ආයෝජන යනු අවසානයේ වත්කම් වනවා. අවුරුදු 17ක් පුරා රුපියල් බිලියන 7120ක ආයෝජන නිවැරදිව ගිණුම්ගත වී නැති බව නවතම විගණන වාර්තාවෙන් පෙන්වා දෙනවා. වසර 17ක සමස්ත ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 9213ක්. මින් රුපියල් බිලියන 7120ක ආයෝජන වත්කම් ලෙස හඳුනාගෙන ගිණුම්ගත කර නැති බවයි නවතම විගණන වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ. 2006 වසරේ සිට 2022 දක්වා භෞතික වත්කම් ඉදිකිරීම, මිලදී ගැනීම හා වෙනත් ආයෝජන අත්පත් කර ගැනීම වලින් 77%ක් මෙසේ ගිණුම්ගත කර නැහැ. මේ පිළිබඳ අප මහාචාර්ය වසන්ත අතුකෝරලගෙන් අදහස් විමසුවා. මේ තුළ සිදුවන භයානකම ප්‍රතිවිපාකය තමයි රජයේ වියදම් ජාතික නිෂ්පාදනය තුළ ඒ ආකාරයෙන්ම පෙන්නුම් කරනවා. නමුත් ඒ වියදමට සාපේක්ෂව මූර්ත වත්කම් වල වැඩිවීමක් ආර්ථිකය තුළ සිද්ධ වෙන්නේ නැහැ. ජාතික නිෂ්පාදනයේ අධිතක්ෂේරු වුණාට පස්සේ විදේශයෙන් ලැබෙන සහන ණය නතර වෙනවා. විදේශ වෙළඳපළ තුළින් ණය ලබා ගැනීම වලට ලක් වෙනවා. ඔය වගේ පැති ගණනාවක් දක්වා ඒක ගමන් කිරීමේ හැකියාව තියෙනවා. බොහෝ විට මේ පිරිවැය නිසා තමයි අපිට විදේශ ආයෝජකයන් ආකර්ෂණය කරගන්නට බැරි වෙලා තියෙන්නේ. දේශීය ආයෝජකයන් අධෛර්යමත් වෙලා තියෙන්නේ. ජන ජීවිතයත් කඩා වැටිලා ඒගොල්ලන්ගේ එදිනෙදා පිරිවැයත් ඉහළ යාම සඳහා බලපාලා තියෙන. ඉතින් මේ තත්ත්වය පිළිබඳව විවිධ අවස්ථාවල පෙන්නලා දුන්නට තාම ඒ නිවැරදි කිරීම සඳහා වූ ක්‍රමවේදයක් රට තුල දියුණු වෙලා නැහැ. දිගින් දිගටම මේවායේ ප්‍රතිඵල මත එකතු වන පිරිවැය නිසා තමයි ආර්ථිකයන් බිඳ වැටීම කරා ගමන් කිරීමක් සිදු කරම් ලබන්නේ. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 252ක හිඟයක් පවතින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා. තැලසීමියා රෝගීන්ට ලබා දෙන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ. රජයේ රෝහල් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ 620ක ප්‍රමාණයක් නම් කර තිබෙන අතර එයින් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 252ක හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ. තැලසීමියා රෝගයට බහුල ලෙස ලබා දෙන ඩෙස්ෆොරොක්සිමීන් ඖෂධය සඳහා රජයේ රෝහල්වල දැඩි හිඟයක් පවතිනවා. මේ තැලසීමියා රෝගීන්ට නොකඩවා ලබා දිය යුතු එන්නතක්ද වෙනවා. ලාදුරු රෝගීන් සඳහා ලබා දෙන ඩැප්සෝන් ඖෂධයද මේ වන විට පවතින්නේ හිඟ තත්ත්වයේ. මේ මැස්මොරය වකුගඩු රෝගය සහ පිළිකා රෝගීන් සඳහා ලබා දෙන එන්නත් හා ඖෂධ ඇතුළු තවත් අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවක හිඟයක් මේ වන විට පවතිනවා. හිඟවෙමින් පවතින ඖෂධ වර්ග රෝහල්වලට සපයා දීමට ප්‍රසම්පාදන කටයුතු නියමාකාරයෙන් සිදුවන්නේ නැති බවයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙන්නේ. මේ වන විට වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත පද්ධතියට අනුව ඖෂධ 252කට අධික ප්‍රමාණයක ඖෂධ හිඟයක් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම තැලසීමියා රෝගීන්ට රුධිර පාරවිලිනේ නිතර සිදු කරන නිසා ඔවුන්ගේ රුධිරගත යකඩ මට්ටම හානිකර සීමාවෙන් පහළ මට්ටමේ තියාගන්න ඕන කරන ඩෙස්ෆෙරොක්සිමින් වගේ ඖෂධ මේ වන විට වෛද්‍ය සැපයුම් ඒකකයේ තුල තොග තුල අඩංගු වෙන්නේ නැහැ. මේ ඩෙස්ෆෙරොක්සිමින් ඖෂධය සාමාන්‍යයෙන් මාසයකට 35,000කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය කරනවා. හැබැයි වෛද්‍ය සැපයුම් ඒකේ දත්ත පද්ධතියට අනුව දැන් මාසයක් 30 පෙන්නුම් කරන්නේ ඖෂධ 3000ක වගේ ප්‍රමාණයක්. ඖෂධ හිඟය සඳහා ක්ෂණික විසඳුම්, කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන විසඳුම් වලට යනවා වෙනුවට දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රාදේශීය රෝහල් වලට අධ්‍යක්ෂකවරුන්ට ඖෂධ සැපයුම් භාර නිලධාරීන්ට මුදල් ලබා දීමක් සිදු කරනවා. රෝහල් වලට අවශ්‍ය කරන ඖෂධ බාහිර ඔසුහල් වලින් මුදල් දීලා ලබා ගන්න කියන එක නිසා අපි කියනවා සෞඛ්‍ය අමාත්‍යවරයාට, ලේකම්වරයාට, අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට කරුණාකරලා මේ ඖෂධ සැපයුම් ජාලයේ ප්‍රශ්නයට සාමාන්‍ය ප්‍රසම්පාදනයේ යටතේ ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න.
ඒ සමගින් උදෑසන පුවත් විකාශය අවසන්. අප යලි හමුවන්නේ මධ්‍යහන 12 පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්.